දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 570 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා අප මේතාක් මේ ටෙලිවැකිය ලිව්වෙත් මේ ලියන්නේත් දේශපාලන මිත්‍යාවෙන් මේ රටේ ජනතාව ගලවාගනු සඳහා. මොකද මේ අපි 76 වසරක් පුරාම දේශපාලන ප්‍රලාපයන්ට, දේශපාලන මිත්‍යාවට, දේශපාලන බොරුවට, දේශපාලන පොරොන්දුවලට ගොදුරු වෙලා දුප්පත් වූ රාජ්‍යයක්. අපි දුප්පත් වුණේම මේ රට බංකොලොත්තුනේම දේශපාලන ප්‍රලාපයන්ට අහුවෙලා. වැඩබැරි ටාසන්ලා ලනුදිගේ වැල්දිගේ හරි වැල්පාලමේ හරි එල්ලිලා අපිව එගොඩ කරාවි කියලා බලන් ඉඳපු බලන් ඉන්න ජාතියක්. අදටත් සමහරුන් එහෙම තමයි. හරිය. ඒ නිසා තමයි 1960 සතියකට සහන මිලට එක පුද්ගලයෙකුට හාල් සේරු දෙකක් දෙනකොට අපි ඒකට ඡන්දය දුන්නේ. ඊළඟට ඒ හාල් සේරු දෙකෙන් එකක් ඩඩ්ලිගේ ආණ්ඩුව කපලා දාපුවම අපි ඊළඟට හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්ව සිරිමාවෝ බණ්ඩාරනායකට ඡන්දය දුන්නා එක හාල් සේරුවක් වෙනුවෙන්. හොඳේ අන්තිමට නිකන් හාල් සේරු දෙකක් වෙනුවට සිරිමාවගේ ආණ්ඩුව කාලේ ඇති වුණේ මහා අහේනියක්. හාල් සේරු දෙකක් දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගෙන යාම තහනම් වුණා. ආ හෝටල්වල සතියකට දින දෙකක් බත් විකුණන්න තහනම් කළා. සීනි පොළු මිරිස් පොළු රට පුරාම දැම්මා. හොඳේ අන්තිමට කිලෝමීටර ගණන් දිග ආහාර පෝලිම් ඇති වුණා. කෙසෙල් බොඩ කාලා ජීවත් වුණු මිනිස්සු හිටියා. පාන් කාලට පෝලිමේ හිටියා. ඔන්න මේ තත්වෙන් නියම ප්‍රයෝජනය අරන් එදා හරියටම ගේම ගැහුවේ ජේ.ආර්. ජයවර්ධන. 1977 ජේ.ආර්. කිව්වා මට බලය දෙන්න, මම 68ක්ම දෙනවා කියලා. හොඳේ මම ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලා කිව්වා. හරිය. එහෙම තමයි ජේ.ආර්. බලය ගත්තේ. 1977 ඔය ජේ.ආර්. ජයවර්ධන ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙනවා කියලා වටමේස සාකච්ඡාත් එහෙම තිබ්බ කියලා ඉතිහාසයේ කියවනකොට හම්බ වෙනවා. හොඳේ අන්තිමට උතුරයි දකුණයි දෙකම ගිනි අරන් තමයි නතර වුණේ. උතුරයි දකුණයි දෙකම ගිනි අරන් නතර වුණේ නේද? යාපනයේ පුස්තකාලයටත් ගිනි තිබ්බා. 68 වෙනුවට ධර්මිෂ්ඨ සමාජය වෙනුවට 1983 කළු ජූලියේ කළු පැල්ලම් තමයි රටට ඉතිරි වුණේ. 1988-89 මේ රටේ තරුණ තරුණීන් 60,000කට වැඩි පිරිසකට රාජ්‍ය අනුග්‍රහය ලැබුව නේද? එක එක ජාතියේ බලල්ලු, කහ බලල්ලු, කොළ බලල්ලු, කළු බලල්ලු අතින් ඝාතනය වෙන්න සිද්ධ වුණා, මැරෙන්න සිද්ධ වුණා. කැරලිකාර තරුණ තරුණීන් අතිනුත් 7,000ක් විතර ඝාතනය වුණා. දුර දක්නා නුවණක් තිබුණේ නැති බලකාමී පාලකයින් මේ රට අපායක් කළ බව අද බොහෝ දෙනෙකුට අමතක වෙලා. දැන් එතැන් සිට බලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ චන්ද්‍රිකාගෙනුත්, මහින්ද රාජපක්ෂගෙනුත්, මෛත්‍රීපාල සිරිසේනගෙනුත් ප්‍රධාන පොරොන්දුවක් ලැබුණා. මොකක්ද ඒ පොරොන්දුව? ජේ.ආර්.ගේ ශාපලත් විධායක ජනාධිපති ධුරේ අහෝසි කරනවා. අහෝසි කරනවා කියන පොරොන්දුව. නමුත් එහෙම වුණාද? නෑනේ නේද? ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ 18ක් ගෙනල්ලා විධායකයේ තව තවත් ශක්තිමත් කරගත්තා නේද? ඈ ඇත්තටම අන්තිමට දැන් ඔය දූෂණේ නතර කරන්න ආපු යහපාලන ආණ්ඩුව මතකයිනේ නේද? යහපාලනේ නතර වුණේ මහ බැංකුව ළඟ. ඒ වගේමයි එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුව කිව්වේ දූෂිතීන් ගෝල් ෆේස් ගෙනත් හැම ගහනවා කියලා නේද? අන්තිමට එයා ගියෙත් රටේ ජනතා වගේ පොකට් එකම හැම ගහලා. මේ විදිහට 1948 පසු මේ රට පාලනය කළ තට්ටු මාරු පාලකයින් ඔබටත් මටත් අනාගත දරුවන්ටත් අද ඉතිරි කරලා තියෙන්නේ. හරිද? මෙන්න මේ ජාතියේ ගණන් හිලව් ටිකක් කියලා මතක තියාගන්න. හොඳේ 1948 නිදහස ලැබුණා. ඉන් අවුරුදු දෙකක් ගිය තැන, ඒ කියන්නේ 1950 ආසියානු ආර්ථිකය අතර අප ශක්තිමත් රටක්ව සිටියා. අපි දෙවෙනි උනේ යාන්තමට ජපානයට විතරයි. 1950 වන විට අපේ දේශීය ණය තිබුණේ රුපියල් මිලියන 529යි. රුපියල් මිලියන 529යි දේශීය ණය. අපේ විදේශ ණය තිබුණේ රුපියල් මිලියන 654යි. රුපියල් වලින් ඈ මිලියන 654යි. එදා ඇමරිකානු ඩොලරයක රුපියලේ වටිනාකම දන්නවද? රුපියල් 4.76ක්. ඒ කියන්නේ රුපියල් 4ක් රුපියල් 5ක් දුන්නහම ඇමරිකානු ඩොලරයක් ගන්න පුළුවන්කම තිබුණා.
දැන් 20-24 අරන් බලමු. ඈ අපේ දේශීය ණය ප්‍රමාණය රුපියල් වලින්ම ගණන් හදමු. රුපියල් වලින් අද බිලියන. හරිද බිලියන. හොඳේ බිලියන 11349යි. විදේශ ණය රුපියල් බිලියන වලින් 10713යි. 20-24 වන විට අපේ මුළු ණයවල එකතුව රුපියල් බිලියන 28062යි. හරිද රුපියල මොනතරම් බාල්දු වුණාද කිව්වොත් අද ඇමරිකානු ඩොලරයක් මිලදී ගන්න රුපියල් 300කට වැඩියෙන් ඕනේ. හොඳේ දැන් මහ බැංකුව සහ වෙනත් රාජ්‍ය ආයතනයි සියල්ලම අරන් තියෙන සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් වලින් ගණන් හැදුවොත් ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි ණය ටික. කොහොම ගානක්ද ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. හරිය මේ තමයි 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ පාලකයින් අපට උරුම කර දුන් බංකොලොත් දුප්පත් රාජ්‍ය කියලා තේරුම් ගමු කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.